ඔබ මේ අලුත් වර්ෂයේදී බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. දැන් අපි හිතනවා මේ අපේ අහවලා අහවල් ව්‍යාපාරය ආරම්භ කරලා දියුණු වුණා. එහෙනම් ඉතින් මමත් එහෙම එකක් කරමු කියලා. ඒක කාරියක් නෑ. ඔබට ගැලපෙන්නේ කුමක්ද? ඔබ කළ යුත්තේ කුමක්ද කියලා තීරණය කරන්න ඕන. අපි හිතමු නිකන් ඔබට පොළව යට තියෙන දේවල් ගන්න පුළුවන් කියලා. හැබැයි දාන ගන්න නම් මං කියලා දෙන්නේ නැහැ. මං කියලා දෙනවා අපිට මැණික් පුළුවන්ද කියලා. එතන ඛනිජ වර්ග වලින් යමක් දියුණු කරන්න පුළුවන්ද කියලා. ඒව නැත්තම් වාහන වලින් පුළුවන්ද කියලා. ඔය ඔටිනුම අයිති වෙන එකද? ඛනිජ වර්ග, ඒව නැත්තම් යකඩ, රත්තරන්, මැණික්, ඒව නැත්තම් වාහන, ඒව අයිති වෙන එකම විදියකට. ඒ කියන්නේ ඔබේ අත දිහා බලලා මේ අත හස්ත රේඛාවේ ඇඟිලි පැතලිලා විශේෂයෙන් මහා පෙට ඇඟිල්ලේ කෙල නියපොත්ත තියෙන කොටස පැතලිලා, ඒ කියන්නේ එය දිග නැතුව හරක් පැතලි තත්ත්වයේ තියෙනවා. ඒ තමයි තාක්ෂණික කාර්මික ව්‍යාපාර ආරම්භ කිරීමේ තියෙන එක විහිදීම. දෙවැනි විහිදීම මොකක්ද? ඔබ අත දිග්ගස්සල බලන්න. මේ අත දිග්ගස්සල බැලුවහම මහපට ඇඟිල්ල පාමුල තියෙන ප්‍රදේශයට කියන්නේ අපි සිකුරු මණ්ඩලය කියලා. ඒ සිකුරු මණ්ඩලයේ සහ ගුරු මණ්ඩලය අතර. එහෙම නැත්නම් මහපට ඇඟිල්ලත් දබරගිල්ලත් අතර තියෙන ප්‍රදේශයේ. මේ අතර තියෙන ප්‍රදේශයේ මගේ නම් පහතයි. ඔබ බලන්න ඔබේ උසද කියලා. ඒකට කියන්නේ පළවෙනි කුජ මණ්ඩලය කියලා. මේ පළවෙනි කුජ මණ්ඩලයේ උස නම්, මහපට ඇඟිල්ල පැතලි නම්, අත ඇත්තටම හතරස් ස්වභාවය තියෙනවා නම්, අන්නේවනම් ඔබට පුළුවන් ඉඩම් අරගෙන කට්ටි කරලා විකුණන්න, ගෙවල් හදලා විකුණන්න, මැණික් පතල් වලට යන්න, සත්තරන් වැඩ කරන්න, යකඩ වැඩ කරන්න, එහෙම නැත්නම් යම්කිසි තාක්ෂණික කාර්මික දේවල් වලට යන්න පුළුවන්කම තියෙනවා. කාර්මික තාක්ෂණික යාන්ත්‍රික දේවල් වලට පුළුවන්කම තියෙන්නේ කොහොමද? ඒක කොහේද කේන්දරේ තියෙන්නේ? කේන්දරේ කුජ බලවත් වෙන්න ඕන. කුජ බලවත් වෙන්නේ කොහමද? මේෂ, වෘශ්චික සහ මකර කියන රාශි තුනෙන් එක කුජ ඉන්නවනම් කුජ බලවත්. කුජ බලවත් නම් කුජ මණ්ඩලයේ බලවත්. කුජ මණ්ඩලයේ කියන්නේ මොකද්ද? මහපටැඟිල්ලත් දබරගිල්ලත් අතර තියෙන, මහපටැඟිල්ල පාමුලට වෙන්න තියෙන ඔය ජීවන රේඛාව ශීර්ෂ රේඛාවට පහළ මහපටැඟිල්ල ළඟ තියෙන මේ ප්‍රදේශය, මෙන්න මේ ප්‍රදේශය. ඒ මෙතන උසල, මෙතන මේ පාටයිනේ අපේ හොඳටම. මෙතන උසලන් මහපටැඟිල්ල පැතලිනම් අනිවාර්යයෙන්ම ඔබට භූමිලාභ, යකඩ, මැණික්, රත්තරන් බලන්න. කම්මැල් වැඩ කරන කම්මල් කාර මහත්මයෙක් දිහා බලන්න, ඇඟිලි පැතලි. ඉංජිනේරු මහත්මයෙක් දිහා බලන්න, ඇඟිලි පැතලි. එහෙම නැත්නම් ඔබ බලන්න ගෙවල් හදලා කරන විකුරණ මහත්මයෙක් දිහා, ඇඟිලි පැතලි. පැතලි ඇඟිල්ල තමයි ඒ වගේ ශ්‍රේෂ්ඨවලට හොඳ පීඩීම, දක්ෂ පීඩීම. ඒවත් එක තව ගොඩක් දේවල් තියෙනවා. ඔබ අපිත් එක්කින් අපි ඔබට දියුණු වෙන ක්‍රම තියලා දෙන්නම්. දියුණු වෙන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රමේ ඔබට ගැලපෙන්නේ හිඟා කන්න වුණත් හිඟමන් ලැබෙන්නේ නැහැ හැමෝටම. ඒකටත් යම්කිසි ක්‍රමයක් තියෙනවා. ඒක හරි ඉගෙන ගන්න ඕන. නැතුව නිකම්ම අපි ගිහිල්ලා අපිට කීයක් හරි දෙන්නේ කොට හම්බෙන්නේ නැහැ. හැම දෙයකදීම අපිට උරුමයක් තියෙන ඕන. ඒ උරුමේ තියෙන ක්‍රමය අපිත් එක්ක හිටියොත් අපි ඔබට කියලා දෙන්න තෙරුවන් සරණයි. මම සෙනරත්ලිය ආරච්චි. උපන්නේ බෙන්තර ගඟ අතර දකුණු පළාතේ. පරම්පරාගතව ජෝතිෂය කරන යපාසෙන් විදත්න පවුලේ මම. පියා ගම්මුඩා දැනි කෙනෙක් කුඩා කාලේ ජෝතිෂයක් කළා. විෂවෙදකම කළා. ඊට උපදිනකොටම ජෝතිෂය පිළිබඳව දන්න පවුලක උපන්නේ. අධ්‍යාපනයේ ලබලා ඉවරනකොටම ලංකාවේ 34,000 කට විභාගයකින් ලංකාවේ පළවෙනියා වෙලා දුමේ ස්ථාරන් පුතේ දේකුවා. ලංකාවේ 1000ක් පල කර මාරු කර 1000ක් පලටම ගියා.
හැබැයි දහහත් ඵලයේ මේ ගමේ ඉන්නේ ප්‍රදේශයේ ඉන්න ජෝතිෂවේදීන් අම්බලයි ජෝතිෂවේදීන් එක්ක ඉගෙන ගත්තා. වැඩියෙන්ම පෙරදිනි දුම්රිය ස්ථානයේ ප්‍රධානියටි දෙන්න ගාලේ නාවුල ප්‍රදේශයේ රණසිංහ කියලා මහත්මයෙක්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ තුවා දැන්නේ. ඒ වගේම හස්ත රේඛා පිටිබඳව විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයන්ගෙන් ඉගෙන ගත්තා. ඒකේ තමම විශ්වාස කරනවා. අවුරුදු 50කට වැඩි කාලයක් මේ ශාස්ත්‍රයේ කදීද ඉඳ තෙන්න එකම පුද්ගලයාම මේ කියලා. ඔබේ අත දිහා බලලා ඔබට තියෙන කුමන අසනීපයක්ද ඔබට වෙන්නේ මොකක්ද කියලා පැහැදිලිවම කියන්න අද පුළුවන්කම තියෙනවා. ප්‍රධාන ගණේ මුල් අතර තියෙන බටුවත්ත මහාවිද්‍යාලයේ ආසන්නව තියෙන 45 එල් ජයකොඩි මාවත බොල්ලත 45L ජයකොඩි මාවත බොල්ලත කියන ගෙදර සෞන්දට ඉන්නවා අඟහරු අලවරුවක් ඉන්නවා. ඉතුරු දවස් පහම ඉන්නේ පන්නිපිටියේ දෙවුරම් වෙහෙරට යන පාරේ කැන්ද හේන වත්ත පාරේ. කැන්ද හේන වත්ත පාර කැන්ද හේන වත්ත පාරේ තුන්වෙනි මාවතේ 65-25 කියන දෙන 0.77 311 35 80 0.77 311 35 80 0.77 302 6 302 0.77 302 6 302 කතා කරලා වෙලාවක් ගන්න. ඊට අමතරව අපේ වෙබ් අඩවිය, ඊට අමතරව අපේ ඊමේල් වලින් බොහෝ දේවල් වලින් අපිට හම්බ වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දැන් සමහර දේවල් වලට එන්න ඕනේ. පොරොන්දමක් බලන්න. විශේෂයෙන්ම ඔබේ ළමයා උපන්න ගමන් ළමයාට අවශ්‍ය නම දාලා ළමයාට අවශ්‍ය නමට සුදුසු අකුරු දීලා නම් 20කට වැඩි කාලයක් හදලා ගරබි හිතවලා හරි ගස්සල දෙනවා. පැය 24ක් ඇතුළත ඒ සියල්ලම අපේ කාර්යාලයේ මගේ මූලිකත්වයෙන් මගේ අධීක්ෂණය අධ්‍යය කරලා දෙනවා. ඒ කටයුතු කිරීමට අපිත් එක්ක සම්බන්ධ වෙන්න සියල්ලටම දෙවි රැකවරණයි දෙවියන් සරණයි.